සිය බස සිය හඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය siyahanda.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන පොතක් කෙන පතක් කියවීමෙන් මිනිසා පික්කුල් වී ජීවිතය යනු ජීවත් වීමෙන් මුගත යුත්තකි. එහෙත් පොත්පත් කියවීම තුළින් අපට ජීවිතයෙන් පෙත්තක් උගත හැකි වේ. එවන් පොත්පත් මෙන්ම ඒවා ලියන ලේඛක ලේඛිකාවන් හඳුන්වා දෙන්නටත් කරන සියහඬ අපේ වැයම පොතක් ගැන බතක් වේ. අකුරු වලින් වියමන් කරන්නන්ගේ සොඳුරු නවාතැන් කුල ආදරණීයම සියහඬේ පොතක් ගැන වතක් වැඩසටහනට අදත් ඇවිත් ඉන්නවා බොහොම දක්ෂ ලේඛිකාවක්. පොතක් ගැන වතක් ගම්පහ වතුර ගම උපන් ගම් ප්‍රදේශයේ කරගෙන ජීවත් වෙන විජේසිංහ ආරච්චිගේ චතුරිවාසනා විජේසිංහ. අපි ඔබව අපේ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. අයිබෝවන් සියහඬටත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සියහඬ ශ්‍රාවකයින්ටත් ඒ වගේම මගේ ආදරණීය පාඨකයින්ටත් අයිබෝවන්. ඔබේම හඬින් ඔබ ගැන කියනවා නම් ඔබ කවුද? මම ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් මගේ නම චතුරී වාසනා විජේසිංහ. දැනට දුම්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාසමකට අනුයුක්ත සංයුක්ත සංවර්ධන නිලධාරියෙක් විදිහට මම සේවය කරනවා. විවාහකයි, එක පුතෙක් ඉන්නවා. මේ චතුරිගේ කුරුඳුල් පොත නේද? අපි විස්තරයක් කියමු. ඇත්තෙන්ම කිව්වොත් මේ මම ඉදි දක්වන්නේ භාවාත්ම මගේ කුඩුඳුල් පොත. මීට කලින් ළඟදී ෆේස්බුක් එකට ලිව්වට නවකතා පොතක් විදිහට මම මුද්‍රිත ලෝරෙ ඇවිල්ලා නැහැ. ඔබේ පාසල සහ උසස් අධ්‍යාපනයේ ලබාත්ම මේ ගැන ඒ ආයතන ගැන විස්තර ටිකක් කියන්න. මම මගේ ජීවිතයේ මූලික අධ්‍යාපනය ලබන්නේ බටේපොළ මහාවිද්‍යාලයෙන්. ඒන් පස්සේ මම යනවා කිඳර මධ්‍ය මහාවිද්‍යාලයට. කිඳර මධ්‍ය මහාවිද්‍යාලයෙන් පස්සේ මම උසස් පෙළින් කලා අංශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයට තීරණවා. කැලණිය විශ්වවිද්‍යාලයේ මේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් මම. ඊළඟට මම ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය දක්වා මගේ ඉගෙනීම කටයුතු අවසන් කරනවා. ඔබ කොහොමද ලේඛන කලාවට යමු වුණේ? ඔබ ලියන්න පටන් ගත්ත දා ඉඳලා මේ දක්වා වෙන ගමන් මාර්ගය අපි ඔබේ පාඨකයන්ට කියමු චතුරි. ඉස්සෙල්ලාම ලේඛන කලාවට කියන පිවිසෙන්නේ මුහුණු පුතෙන්. මම ගෙනිනේ අතිනියකගේ අශෝරාවය කියන නවකතාව මම ලියනවා. ඉතින් ඇත්තටම හිතුවට වඩා ලයික් ප්‍රමාණයක් මට ලැබෙනවා, ලයික් 300ක් විතර. මට හරි සතුටක් දැනෙනවා. මොකද මේ ඉස්සෙල්ලාම ලියපු කතාව අහන්න එයින් අනතුරුව තමයි මම මුද්‍රිත වසර 4ක් පුරාවට මම මුහුණු පුතේ ලියනවා. එයින් අනතුරුව තමයි මම මුද්‍රිත නවකතාවක් කරා මෙහෙම එන්නේ. චතුරි, ඔබ මේ පොත කතෘ ප්‍රකාශනයක්ද, එහෙම නැත්නම් ලංකාවේ පිළිගත් ප්‍රකාශන සමාගමකින් කරපු ප්‍රකාශනයක්ද? මගේ නවකතා පොත පළවෙනි පොත භාවාත්ම. ඒක ශ්‍රී ලංකා ලේඛක හා පාඨක සංසන්දේ මගින් ප්‍රකාශයට පත් කරමු පුතා. පොතේ කවර නිර්මාණය කළේ කවුද? මගේ කතා පොතේ මගේ භාවාත්ම නවකතාවේ මේ පිටකවර නිර්මාණය කරන්නේ එලානා මදුරගොඩ නංගී. ඇත්තටම මේ වෙලාවේ මම ඒට ස්තුති කරන්න යොදා ගන්නවා. මම හිතුවටත් වඩා ලස්සන නිර්මාණයක් ඇයි මට කරලා දුන්නා. චතුරි, ඔබේ පොතේ පරිගණක අක්ෂර සංයෝජනය, එහෙම නැත්නම් ටයිප් සෙටින් කළේ කවුද?
මගේ භවාත්ම නව කතා පොතේ පරිගණක අකුරු වැමුණු සහ පිටු සැකසුම් කරේ DYS solution ආයතනයේ වතු පිටිවල දිනුෂිකා නංගි සහ ශිරෝමි නංගි පොතක් ගැන කතා पिपी मालिन माले रोन सुनु विसरी हद गीत सुन नंगना ओब काउल पियान हर पांदरी कोई गीत मत सितुना कोई गीत मत सितुना මේ පොත ලියන්න ඔබ කොළඹ හේතුවක් තියනද චතුරි? ඇත්ත
ඇත්තටම මට මේ පොත ලියන්න හේතුව උනේ මේ මගේ ගොඩක් යාළුවෝ සිංහලයට වඩා වෙනලයි මගේ යාළුවෝ හිටියේ. ඉතින් ඒගොල්ලන්ගේ අර ඉන්දියානු සංස්කෘතිය දැක්කම එයාලගේ අර Hindu දහමත් එක්ක බුදු දහම සමහර අවස්ථාවලදී අපිට අපේ ආගමත් එක්ක මිශ්‍ර වෙලා තියෙන විලාවල් තියෙනවා. ඉතින් මට ඕනේ වුණා ලාංකීය කාන්තාවක් බුදු දහම තුල විඳින නිදහස මේ කතාව යටින් අර්ථයක් ගන්නන්න. ඒ වගේම උත්තරීතර වෙච්ච ආදරයක් එක ආත්මකින් එන්නේ නැහැ කියලා දේ මම අදහන දෙයක්. ඒක මට මගේ පාඨකයන්ට දෙන්න ඕන වුණා. චතුරි ඔබේ පොතේ අන්තර්ගතය ගැන ඔබේ පාඨකයෝ දැනගන්න කැමති ඇති. අපි කෙටියෙන් මේ ගැන සඳහනක් කරමු නේද? අන්තර්ගතය ගැන කියනවා නම් මේ කාත්මික කතාවක්. ලංකාවේ සංස්කෘතිය තුළ බුද්ධාගමෙන් හැඩගැහෙන පවුල් පසුබිමක සිටින යුවතියක් විවාහයෙන් ඇය ස්වාමියා මළගැහැණිය නැන්දබුව විදිහට සලකන නමක් අපේ අතරේ තියෙනවා. නමුත් ඒ වැන්දබෝ කියලා යාම අපි සමාජ ඉදිරියේ බොහෝ විට කොන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් නීට සපුරා වෙනස් සංස්කෘතියකට ඇයට යන්න උනහම ඇත්තෙන්ම මේ කතාව ඇයට යන්න වෙනවා ඉන්දියාවේ උඩු කූටි ප්‍රදේශයට. එහිදී ඒ ඒ සංස්කෘතිය ඇතුළේ විශේෂයෙන් Hindu දහම ඇතුළේදී කාන්තාවක් මුහුණ දෙන තත්ත්වය විශේෂයෙන්ම කාන්තා පුරුෂාධිපත්‍ය ඒ වගේම කියන්නේ Hindu ආගම තුලදී ගැහැණියක් විශේෂයෙන් වැන්දබුවක් මුහුණ දෙන සමාජ තත්ත්වය වැන්දබුවකට ආයේ විවාහයකට යන්න බැහැ කියන දේ ඒ හැම දෙයක්ම පරයලා ආත්ම ගානක් වැඩිච්ච ආදරේ එකතු වෙන හැටි තමයි මම කතාවේ කියන්නේ. ඔබ ලේඛිකාවක් විදිහට කොහොමද ප්‍රේමය දකින්නේ? ඇත්තටම ලේඛිකාවක් විදිහට ප්‍රේමය මම දකින්නේ මමත් වසර 13ක් ආදරය කරලා වසර 7ක විවාහ ජීවිතයක් ගෙවන කෙනෙක්. ඇත්තටම ඒ ප්‍රේමයේ ඇතුලේ කිලිකාගේ තීරුම් ගැනීම අවංකකම විශ්වාසය කියන දේවල් මත තමයි ඒ ප්‍රේමය එහා යන විවාහය රඳා පවතින්නේ කියන දේ මම අදටත් විශ්වාස කරනවා. මොකද අදටත් මගේ මේ කතාවල පළමු පාඨකයා මගේ මහත්තයා. ඉතින් අන්‍යෝන්‍ය අවබෝධය තමයි ආදරයකට රූපය නෙමෙයි මම හිතන ඉදිරිය ගැලපෙන්න ඕන. ඇත්තටම අදහසුයි එදින්දා ගැලපෙන්න ඕන කියන්නේ මම ප්‍රේමය කියන එකිනෙකාට කැපකිරීම කරන්න පුළුවන් ප්‍රේමයක් වෙන්න ඕන කියන එක. ලේඛන ජීවිතයේ අලුත්ම තොරතුරු මොනවද? මගේ ලේඛන ජීවිතයේ අලුත්ම තොරතුරක් හැටියට දැනට තාම දිනයක් නැහැ. මගේ මම වැඩ කරන දුඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සීකර පරපුර මගින් නුදුරු දිනයකදීම මගේ බවාත්ම පොත දොරට වැඩිමක විසින් සංවිධානය කරන තාම කර දිනයක් අපි යොදාගෙන නැහැ. ඊළඟ ආරංචිය තමයි අක්කා කියන්න තියෙන්නේ මගේ දෙවෙනි නව කතාව ලියාගෙන යනවා. කොහොමත් මම උත්සාහ කරනවා අගෝස්තු මාසේ ඉව වෙන කලින් මේක මුචුදව කතාවක් විදිහට ගෙවී දක්වන්න. ආහා, එතකොට පෞද්ගලික ජීවිතයේ අලුත් තොරතුරු. පෞද්ගලික ජීවිතයේ තොරතුරු කියන්නේ අක්කා මේ වෙනකොට රාජකාරිය තින් ඉතාමත් කාර්යබහුල වෙලාවකම මේ ඉන්නේ. නමුත් මගේ අර දෙවෙනි පොතේ වැඩේ මම මගේ රැය නිදාගන්න රැය වරුව පවා කැප කරලා ඒ වැඩේ කරගෙන යනවා. ඔබට මොනවා හරි විශේෂ දෙයක් තියෙනවද ඔබේ පාඨකයන්ට කියන්න? මගේ පාඨකයන්ට මම කියන්නේ ඇත්තටම ඔයාලා මමත් එක්ක රැඳිලා ඉන්න මමත් පුළුවන් තාක්කල් මගේ හයිය තියෙන තාක්කල් මම පොත් ලියනවා. මගේ ලොකුම ශක්තිය තමයි මගේ පාඨකයෝ. අපේ සියහඬ ශ්‍රාවකයන්ට කියන්න මොනවා හරි විශේෂ දෙයක් තියෙනවද? ගොඩාක් ස්තුතියි මේ මොහොතේ සියහඬ අසමින් මගේ කතාවට සවන් දෙන හැමෝටම. මගේ අලුත් පොතත් භාවාත්මක පොතත් එක එකතු වෙන්නේ කියලා මම ආයෙත් ඉල්ලීමක් කරනවා. කියවන්න කියවලා ඔයාලට දැනෙන්නේ මට කියන්න. ඒක තමයි මගේ සතුට. චතුරි, මේ තරම් දුරක් එන්න ඔබට උදව් කරපු ඒ හැමෝටම අපි ස්තුතියි කියමු නේද?
ලියාරා සංග්‍රහවේ මට ජ්‍යොතිෂ විද්‍යාව වගේ වාස්තු විද්‍යාව පිටුවට ඉදහසර වෙන් කළ හංසනී හිඳලා රජි මහත්මියට ඒ වගේම මේ ඔක්කොම හැම හිණයක්ම පිටිපස්සේ ඒ මහා වෘක්ෂය වගේ හිටිය නිමල් උඩුගම මාමා ලලින් කමගේ අයියා ඇත්තටම නිමල් මාමා නොහිටියා නම් සමහර විට චතුරි විජේසිංහ කියන ලේකිකාව මේ පොතෙන් එළියට නොඑළියට තිබුණා මොකද මම මට ඇත්තටම මම ගොඩාක් උත්සාහ කරා මේ කටු ප්‍රකාශනයක් හරි කරන්න නමුත් මොනවා හෝ හේතුවක් හන්ද හැම තැනින්ම මට මගේ පාරවල් වැහුණා ඊළඟට විශේෂයෙන්ම ලලිත් අයියා ලලිත් අයියා මට සෑහෙන උපදෙස් දීලා මෙහෙම කරන්නම් මෙහෙම කරන්න මේ විදිහට යන්න කියලා ඇත්තටම ලේකහා පාඩක සංසන්දේ කියන්නේ මගේ මහගෙදර මොකද මාව යම් තැනක ඉන්නවනම් මම අද ඒකේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන ශ්‍රී ලංකා ලේකහා පාඩක සංසන්දේට කියන එක මම කියනවා ඇත්තටම තම උදව් කරපු බොහෝ අය ඉන්නවා විශේෂයෙන් ඇලන මදුරගොඩ නංගිට ස්තුති කරන්න ඕන ඇය මගේ ඇත්තටම මම ඇයට හරි කරදරයක් කරේ කවර නිර්මාණ කරන මොහොතේදී ඊළඟට මගේ පුත ටයිප් සිටින් කර දිනුෂිකාටත් මේ ශිරෝමි නංගිටත් ඒ වගේම මේ හැම දෙයක්ම ඉවසගෙන තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඒ මොහොතේ කාලයෙන් කරපු හරි ඔයා ලියන්න මම දරුවෝ බලාගන්නම් ඉස්සෙල්ලා ඔයා ඔයාගේ අරමුණට යන්න කියලා මම වෙනුවෙන් මගේ අරමුණ ඔහුගේ අරමුණ කරගත් මගේ මහත්තයා ෂර්ලි අශෝකටත් ඇත්තටම මේ මොහොත මම ස්තුති කරන්න ඕනේ ඒ වගේම මේ පොත එළියට එනකන් මම වෙනුවෙන් දෙවියන්ට කියපු ඇත් හිටියා බුද්ධ දිර්ශන් නංගි චතුභාෂිනී නංගි අනු අනුරාධා ඒ වගේම මේ හැම හීනයක් පිටිපස්සේ නංගිය මට පුළුවන් කියපු තව චරිතයක් හිටියා දීපාල විජේමාන් අයියා මේ හැමෝටම මේ ස්තුතිය හිමිවෙන්න ඕන ඒ වගේම අක්කා මේ වැඩසටහනකින් මාව සියහඬින් ඉදිරිපත් කරන්න මේ අක්කා මම වෙනුවෙන් කරපු මේ කැපකිරීමකට අක්කටත් බොහොම ස්තුතියි. ඔබට සියහඬ අපේ ගුවන් විදුලිය ගැන මොකද හිතෙන්නේ? ඇත්තෙන්ම ෂූ අක්කා සියහඬ ගුවන් විදුලිය මේ කරන මේ සේවාව අතිවිශිෂ්ටයි. මොකද කැලේ පිපිච්ච මල් කැලේ පරවෙන්න නොදී මේ ලේඛන මුද්‍රිත කලා මුද්‍රිත ලේඛන කලාවට පිසි මේ වගේ තවත් අය වෙනුවෙන් මේ කරන දෙයට හදවතින්ම ස්තුතියි කියනවා ඉෂුවක් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට. අපි ඔබේ ලේඛන ජීවිතයටත් ඒ වගේම ඔබගේ පෞද්ගලික ජීවිතයටත් සියහඬ පවුලෙන් ඉත සිතින් සුබපතනවා හැමදේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. එනම් මගේ පොතක අකුරු අතරින් ඔබ හැම නැවත මුණගැසෙන තුරු සියලු දෙනාටම ස්තුති හදවතින්ම වගේම ආයිබෝ වේවා ඔබට. ලබන සතියේ හරියටම බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9ට යුරෝපා වේලාවෙන් රාත්‍රී 10ට ඔබ හමුවන්නට එනකම් ඔබ සැම දෙනාටම සුබ සතියක් ඒ වගේම සුබ රාත්‍රියක් වේවා. මම ඉෂුස්
සය අනන්නේ සුසුම් පොද කර දෙන්නේ හිත අහසය අනන්නේ සුසුම් පොද කර දෙන්නේ වලාරු දේශනෙදී සෙනෙග ගුල් සොයන්නේ මේඝ වලා ගලන්නේ මෙන්න ගංගදිය රැලි මඟ පවනේ තමර දියේ වැනෙන්නේ සපුරායන ඔබේ හඬ සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ